ශ්‍රීලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගය ආරම්භ වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ. මේ ක්‍රීඩාංගණය කොහොමත් ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩාංගණයක් විදිහට තමයි ඉතිහාසයේ සාක්ෂි දරන්නේ. කොදෙව් කණ්ඩායම පසුගිය කාලේ පෙන්වපු දක්ෂතායක ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියන එක පේන්න තිබුණත් කොදෙව් කණ්ඩායම අවසන් වතාවට බංග්ලාදේශ සංචාරය කළ අවස්ථාවේ පෙන්වපු දක්ෂතායක ඔවුන් දඟපන්දු යවන්නන් හමුවේ සාර්ථක වෙන්නත් ඉඩක් තියෙනවා. කොදෙව් කණ්ඩායම සතු දඟපන්දු යවන්නන් හමුවේ හොඳ ප්‍රතිකාරයක් තමයි ජර්මියන් බ්ලැක්වුඩ් කියන්නේ. ජර්මියන් පහුගිය කාලේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිම් කීපයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියට කලින් මාධ්‍යයක අදහස් දක්වලා බ්ලැක්වුඩ් කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගයක් වුණත් ඔවුන් හමුවේ හොඳින් ක්‍රීඩා කරන්න තමන්ගේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම අභියෝගයක් වුණත් අපේ කණ්ඩායම මේ වෙද්දී අභියෝගයට හොඳට සූදානම් වෙලා ඉන්නවා කියලා. අපිට එක දිගට පුහුණුවීම් කරන්න අවස්ථාවක් ලැබුණත් නැතත් අපිට ලැබුණු අවස්ථාවවලදී ලංකාවේ තත්ත්වයන්ට යම් තාක් දුරට හුරු වෙන්න අපි ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණා. අපි කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාවේදී ඒ තරම් හොඳ දක්ෂතා ලංකාවේදී පෙන්වලා නැහැ තමයි. කොහොමුණත් අපි පසුගිය තරගාවලිවලදී අවස්ථා ගණනාවක හොඳින් තරඟවලට ප්‍රවිෂ්ට වූ අවස්ථාවක් තියෙනවා. අවස්නාවන්ත විදිහට ඒ තරඟ වෙනස් වුණු අවස්ථා අපිට මතකයි. මේ වතාවේ ඒ තත්ත්වය වෙනස් කරගෙන අපි තරඟ ජයග්‍රහණය නවසන් කරන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එනිසා ලංකාවේ තත්ත්වයට හැඩගැහිලා අපිට ලබාගත යුතු විදේශ තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවේදී වාර්තා කරන්න තමයි අපි සූදානමින් ඉන්නේ. 2015 ශ්‍රී ලංකාව සංචාරය කළ අවස්ථාවේදී මේ ක්‍රීඩකයා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලකුණු 92ක් ලබා ගන්න සමත් වෙනවා. හැබැයි ඒ තරඟයේ ජයග්‍රහණයකින් අවසන් කරන්න කොදෙව්වන් සමත් වෙන්නේ නැහැ. ඔවුන්ට හිමිවන්නේ ඉනිමක පරාජයක්. මේ මතකය ගැන බ්ලැක්වුඩ් අදහස් දක්වලා තිබුණා. ඇත්තට මේ ඉනිම බැලුවන් පස්සේ මට ප්‍රතිකරණයේ යෙදෙන ලැබුණු අවසන් ප්‍රතිකරුවත් එක්ක ඒ අවස්ථාවේදී මට වේගින් පන්දුවට පහර දෙන්න සිදු වුණා. හැබැයි මං හිතනවා මේ තරගාවලියේදී එහෙම වෙන එකක් නැහැ. මට එච්චර ආක්‍රමණශීලීව පන්දුවට පහර දෙන්න ඕන වෙන එකක් නැහැ කියලා. මොකද අනෙක් ප්‍රතිකරුවන් එක්ක මට පුළුවන් වෙයි ලොකු ඉනිම් ගොඩනගන්න. ඔය විදිහට තමයි මේ කොදෙව් මැද පෙළ ප්‍රතිකරුවා අදහස් දක්වලා තිබුණේ. අපි බලමු මේ වතාවේ ඔවුන්ගේ අරමුණු වලට යන්න ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාවක් දෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෝ